ගණිකා වෘතිය බොහොම සුපිරි ගණයේ හෝටල්වල ඉතාම සූක්ෂ්ම විදියට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධනපතියට පුළුවන් තමන්ට කැමති ගණිකාව, තමන්ට කැමති කෙනාව තමන්ගේ හෝටල් කාමරයට ගෙන්නලා ඒ සුපිරි සැප ලබන්න. හැබැයි නිර්ධන පන්තිකයට ඒක අදාළ නැහැ. රටේ මගේ රටේ හන්දියක් ගානේ බාර් තියෙනවා. හැබැයි මේ බාර් වලින් බොන පුද්ගලයා ගෙදර බිරිඳගෙන්ද මේක ඇරියස් එක ගන්න ඕනේ. ඇයි මේක නීතිගත කළාම මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒක වෘත්තියක් බවට පත් වෙනවා, සෞඛ්‍ය සම්පන්න වෙනවා, ආරක්ෂාව ඇති වෙනවා. එතකොට ඊට අමතරව මේ විශේෂයෙන් පිරිමියාට තියෙන මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න ඔවුන් ඒක නීතිගත කරාම ඒ ලිංගික ශ්‍රමිකයා සෞඛ්‍ය සම්පන්න වෙනවා. මේක හොරෙන් කිරීම හරහා නොයෙක් ලෙඩ රෝග බෝ වෙනවා, නොයෙක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ලෙඩ රෝග තමන්ගේ ගෙදරට අරගෙන එනවා, ඒවා ගෙදර වයිෆ්ට හැදෙනවා, පවුලට බෝ වෙනවා, ඊට පස්සේ ඒවයින් ඉපදෙන දරුදැරියන්ට බෝ වෙනවා. ඉතින් මේවා සියල්ලටම මේක සෞඛ්‍ය පාඩමක්. ඉතින් මේක මං හිතන්නේ විවෘත කළ යුතුයි. එහෙම නැතිනම් ලෝකේ නොයෙක් බෞද්ධ රටවල මේ ලිංගික ශ්‍රමිකයා නීතිගත කරලා තියෙනවා. ඒවා එතකොට වෘත්තියක් බවට පත් වෙලා ඒවා සෞඛ්‍ය සම්පන්න මේ සෞඛ්‍ය වටපිටාවක ඒගොල්ලන්ව නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවට ලක් කරලා එහෙම මේ වෘත්තියක් විදියට ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ලංකාව මට තේරෙන්නේ නැහැ, ලංකාවේ ඇයි මේ වෘත්තිය ස්ථාපිත කරන්න, නීතිගත කරන්න මෙච්චර මැලි වෙන්නේ කියලා. ඉතින් හොඳටම තේරුම් යන කාරණාව තමයි ධනපති පන්තියට ඕනි තරම් ලිංගික ශ්‍රමිකයොත් එක්ක උවමනා විදියට ඉතාම සැප පහසු තැන්වල මේක ස්ථාපිත වෙලා තියෙද්දි නිර්ධන පන්තිකයාට සහ ලිංගික ශ්‍රමිකයාට, ලිංගික ශ්‍රමිකයාව හන්දියක් හන්දියක් ගානේ පොලිසියට අරගෙන යනවා. මං හිතන්නේ මේ ළඟදී කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහේස්ත්‍රාත්වරයා ඉතාමත් විවෘත තීන්දුවක් ගත්තා. ගණිකා වෘත්තිය ලිංගික ශ්‍රමිකයා ජීවත් වීමට තමන්ගේ දරු පවුල රකින්න, තමන්ගේ දරුවන්ගේ බඩගින්දර නිවන්න ජීවත් වීමට මේ ලිංගික ශ්‍රමය ලබා දුන්නට එය දඬුවම් ලැබී හැකි වරදක් නොවන බව. ඉතින් මම අවසාන වශයෙන් රංගදස නායක මහේස්ත්‍රාත්වරයාට ස්තුති කරනවා මේ සම්බන්ධයෙන් නිර්භීත පියවරක් ගත්තට.